සමහර පුදුම වෙනවා හිනා වෙනවා මෙන්න මේකයි දෙබස ලෝකල් මතක තියාගන්නවා මේක දකුණු අප්‍රිකාව නෙමෙයි මේක ශ්‍රී ලංකාව මේ රටේ මිනිස්සු හරිම සදාචාර සම්පන්නයි හරිම ආචාරශීලී කොච්චර සදාචාර සම්පන්නද කියනවා නම් අල්ලපු ගෙදරක මරාගෙන කෑවත් ඇහක් ඇරලා බලන්නේ නැති තරමට සදාචාර සම්පන්නයි ඇත්තටම අල්ලපු ගෙදරක මරාගෙන කෑවත් ඇහක් ඇරලා බලන්නේ නැති තරමට සදාචාර සම්පන්න වුණේ අපේ රට කොහොමද පාරේ යනකොට මිනිස්සෙක් වැටිලා ඉන්නවනම් ගැහණු කෙනෙක් වැටිලා ඉන්නවනම් මුදල් පසුම්බිය හොරකම් කරගෙන යනවනම් මිනිස්සුන්ට පේන්න ඒ වෙලාවට මිනිස්සු කී දෙනෙක් නම් පැනලා ඒක බේරගන්නවා පහර දෙනවද කවුරු හරි හදිසි අනතුරකට ලක් වුණා නම් ඒ අනතුරෙන් ඔහු මුදවා ගන්නට ඉතා ඉක්මනට වාහනයක් කතා කළා ඉස්පිරිතාලෙට යවන එක අපේ මිනිස්සු කළා මං අහන්නේ අද වෙනකොට මේ සියල්ල නැති වෙලා කොච්චර නැති වෙලාද කියනෝ නම් අපි බලාගෙන ඉඳද්දි කාගෙරි බෙල්ල කපලා ගිය දැලිපියකින් ඇදලා මිනිස්සු ඉන්නෝ ඔය මට වෙච්ච දෙයක් නෙමෙයිනේ වෙන කාට හරි වෙච්ච දෙයක් ඒක යා බලාගන්න එපා This is not my job කියලා නෝම ඉංග්‍රීසි කැලලකුත් දාලා කතා කරනවා මේ තරම් මානසික හිඟන්න ඕනේ ඇයි අපේ රටේ මිනිස්සු මිනිහා ඈත් වීම නැත ඒකට කියනවා alienation effect කියලා දුරස්තිකරණය වීම මේ මූලික අවදි කීපයක් දක්වනවා මාක්ස්වාදී කුමක්ද පළමුව දරුවා ගෙදර හැදිලා වැඩිලා පාසලට යනකොට දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා දරුවා හිතනවා එයාට හමු වෙන මිතුරු ලෝකය තමයි ලෝකය කියලා සමාජය anu yojane veddi socialization ඒ වෙද්දි අර මුල් පරම්පරාවේ ගති ලක්ෂණ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා පෙලක්කය හැමෝම නෙමෙයි දැන් ළඟ හිටගෙන ඉන්න මිනිහා සිය නැති වෙලා හදගෙන වැටුණත් වැටුණා නේද කියලා සද්දනු කර ඉන්නවා ඒක මගේ එකක් නෙමෙයි කියලා මේ තිරිසන් බවට අපේ සමාජයේ පත්ුනේ ඇයි කරුණාකරලා මං ආරාධනය කරනවා ඉල්ලා සිටිනවා පොඩ්ඩක් අපේ ජීවිතවලම අතීතය ගැන හිතන්න මේ කතා කරන්නේ වැඩිහිටියන්ට දරුවන්ගේ සමාජය මේක දන්නේ නැහැ ඒ සමාජය අනුකරණය කරන්නේ වැඩිහිටියන් නිසා වැඩිහිටියා ආචාරශීලී ආදර්ශමත් පුද්ගලෙක් වෙන්න ඒක නිසා අපිට මේ ලෝකේ මට ඕන විදිහට ජීවත් වෙන්න බෑ මුළු සමාජයක් එක්ක අපි ජීවත් වෙන්න ඕන එකට යන්න ඕන ඔබගේ උදව් මට ඕන වෙලාවල කොයික වෙලාවක් දන්නේ ඒක නිසා අපි හැමෝටම සහයෝගය දීගෙන ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන්න මේ ශ්‍රී ලංකාවේ මේ ධර්ණී තලය තුල පහළවුණු මං කියන්නේ එක එක්කවත් හොඳයි කියලා සියලුම දේශපාලන පක්ෂ ජනතාව හිතනවට විරුද්ධයි නිර්මාණශීලී චින්තනය බෝ වෙනවට විරුද්ධයි ඒ මිනිසු හරක් ගොන් වගේ ඔහි ඉන්න ඕන අර පෙන්නන දේ ආහඳයි කියාගෙන ඉන්න ඕන මේ තත්ත්වෙට මිනිසුපත් වෙන්නේ දෙලි නාට්‍ය කලාවේ බඩිරුගු පරිප්පු වගේ හැදලා කන්න පුළුවන් මට ඉඩයන ඒකගේ මොළේ ගැන වල් හරකෙක් ඇත්තටම බඩිරුගු වලට ගහන කිමිකල් තොගේ දන්නවනම් සති දෙකෙන් තුනෙන් බඩිරුගු කරලා ගන්න තරමට කිමිකල් ගහනවා මේ ඔක්කොම අන්තර්ගත බඩිරුගු ටික කන්න කියලා මේ ගොනා කියනවනේ අන්න ඒ වගේ උන් තමයි මේ යහපැත්තේ තියෙන දියවැන්නාවේ ගුබ්බෑමට යන්නේ ඒක නිසා මිනිසුනේ කරුණාකරලා තෝරන්න හරි එකෙක්ව පාර්ලිමේන්තුවේ ඉන්න පාලකයන්ගේ
හැටි දැක්කම ඒ රටේ ඉන්න ජනතාව කවුද කියලා අපිට කියන්න පුළුවන් කියලා. ඒ වගේ පහත් තත්යකට මේ සිංහල අපගේ රටයි කියලා කියන මේ මිනිස්සු පත් වෙන්න එපා. සදාචාර සම්පන්න කොටස් ටික අපි ගව තිබිය යුතුයි. සපුලුවන් තරම් පොතපත කියවන්න. හිතන්න දෙවරක් හිතන්න තෙවරක් හිතන්න ආයෙත් හිතන්න අපේ නැති උනේ මොකද්ද කියලා. අයිබෝවා. Breaking.Turkey.